ලෝකේ හොඳම දේ දරුවන්ටයි කියලා කියමනක් තිබෙනවා. ක්‍රිස්බෝ ආයතනයත් ඒක විශ්වාස කරනවා. මේ වැඩසටහන ඇතුලේ දරුවන්ට විශේෂ ඉඩක් වෙන් වෙන්නේ ඒ නිසා. මොකද හෙට දවසේ බාර ගන්න දරුවෝ වෙනුවෙන් මේ විදිහේ ඉඩක් වෙන් කරේ නැත්නම් ඒක අපි කරන ලොකු වැරද්දක් බවට පත් වෙනවා. මොකද හේතුව හෙට ලෝකේ බාර ගන්න ඉන්නේ දරුවෝ. අද අපි මේ ලෝකය ඉතිරි කර තබා යා යුත්තේ දරුවෝ වෙනුවෙන්. දරුවෝ හෙට දවසේ මේක මීට වඩා ලස්සන තැනක් කරાવી ක්‍රීඩාවේ ජයග්‍රහණ වලින් පිරුණු තැනක් කරાવી කියලා අපිට විශ්වාසයක් තියෙනවා. එහෙම දරුවෝ අපිට ඉඳ හිට හම්බ වෙනවා. ඉතින් ඒ නිසා එවැනි දරුවෝ පිළිබඳ තොරතුරු නොසංගා ඔබට කීම අපේ වගකීමක්. මේ එහෙම නොසංගවා ඔබට කියන්නේ අනාගතය දිනන්න පුළුවන් දරුවෙක් ගැනයි. मगे नम दिलशान चिंतक मम इगनमें पोलोनार राजकीय मध्य महाविद्यालय मम उपल हदार मीन इनवा मगे क्रीडावतम वरीशीम राजकीय विद्यालय डिस्ट्रिक्ट पास विद्यालय शिष्यवंत सी अध्यापने लो विशेष मे विद्यालय आरंभ सिद्धवेदी हेट फाइव वर्ष अदीट वसर पनास्त्र इतिहास शक्तिनो मे विद्यालय में इतिहास हेतु क्रीडावे समगामी कड़ेतुल अध्यापन विविध दशकम දකපු ක්‍රීඩ ක්‍රීඩිකාව නේ විශේෂයෙන් බිහි කරපු පාසලක් මම දිල්ෂාන්ට කතා කරනවා බරේසිලිමේ ක්‍රීඩාවට යොමු වෙන්න කියලා ඊට පස්සේ ඔහු බරේසිලිමේ ක්‍රීඩාවට එනවා ඇවිත් ඉතමත් කෙටි කාලයක් තුල එයාගේ බරේසිලිමේ ක්‍රීඩාවේ දක්ෂතා කියලා නම් වගන්නවා අපි ඉන්නේ පොළොන්නරුවේ කිලෝමීටර් 30ක් පමණ ඈත සෙවන පිටිය ගම්මානයේ දුෂ්කරක පළාතක මගේ පුතා පොඩි කාලේ ඉඳන් ක්‍රීඩාවට දක්ෂයි ඉතින් එයාගේ අම්මා විදේශගත වෙලා ඉන්නේ එයාගේ තාත්තා පොඩි කාලෙම නැති වුණා මල් ළඟ තමයි පුතා ඉන්නේ මගේ ක්‍රීඩා ගුරුවරයා තමයි KDKD පත්මසිරි සර් වැඩ කරන්නේ පොළොන්නරුව වැලිකන්ද කොට්ටාසේ ක්‍රීඩා නිලධාරිතුමා හැටියට එතුමාට පුහුණු වීම කරලා තමයි මේ වගේ ජයග්‍රහණ මම ලබාගෙන තියෙන්නේ පොළොන්නරුවේ බරේසිලිමේ ක්‍රීඩාව ගත්තම අපේ ගුරු පියාණන් තමයි කුමුදු කුමාරසිල්වා සර් එතුමා ආරම්භ කරපු බරේසිලිමේ ක්‍රීඩාවේ අද පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පුරා විසිරලා ඉන්න අති දක්ෂ ක්‍රීඩක රාශියක් ඉන්නවා ඒ රාශිය අතරින් අපි බලාපොරොත්තු වෙනවා කිලෝග්‍රෑම් 61 බරපන්තියේ ලංකාවට දිල්ෂාන් චින්තක ගොඩක් වැඩදායි ක්‍රීඩකයෙක් වෙයි කියලා අනාගතයේ ශ්‍රී ලංකාව එයාගේ ක්‍රීඩා බාර ගුරුතුමයාට සෑහෙන උදව් කරන එයාගේ තාත්තා වගේ යාට ළඟින් මිඳන් යාට ලොකු අත්දැලක් ලබා දෙනවා. එයා ළඟ තමයි දැන් පුතා නතර වෙලා ක්‍රීඩාව කරගෙන යන්නේ. මගේ පවුලේ අම්මයි මායි ආච්චි සීයා ලොකු අම්මා ඇතුළු පවුලේ අනිත් කට්ටිය තමයි ඉන්නේ. ඒගොල්ලොත් මගේ ගමනට ගොඩක් උදව් කරනවා මට. මගේ අම්මා මේ වෙනකොට විදේශගත වෙලා ඉන්නේ. මගේ අම්මා මං ගැන ගොඩක් හොයලා බලනවා. මගේ අම්මත් මගේ ගමනට ගොඩක් උදව් කරනවා ඒ වගේම මගේ අම්මට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා අපි මේ බරේසිලිමේ ක්‍රීඩාව කරගෙන යන අතරවාරේ අපිට වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මහඟු අත්වැලක් වෙනවා ඒකට තවත් ශක්තියක් වෙනවා උතුරුමැද පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුවට අපිට අවශ්‍ය කරන උපකරණ ලබා දෙනවා මේ සඳහා උදව් උපකාර කර සියලුම දෙනාට මම මේ අවස්ථාව කරගන්නවා ස්තුති කරන්න මගේ පුතාව ඉදිරියට ගෙනියන්න මේ ක්‍රීඩා අංශයෙන් ඉදිරියට ගෙනියන්න උදව් කරපු ඉස්ලාම් සෙවන පිටියේ විද්‍යාලයේ මේ ගුරුතුමාලටත් ඒ වගේම රාජකීය මධ්‍ය විද්‍යාලයේ ගුරුතුමාලටත් මම ස්තුතිවන්ත වෙනවා අපේ පුතාගේ අනාගත බලාපොරොත්තු තමයි පුතාගේ ක්‍රීඩා වෙනුවෙන් පුතාගේ ඉගෙනීමේ දශකම් දාලා එයාගේ අම්මගේත් බලාපොරොත්තු ඒක ඒ අපේ සියලු දෙනාගේම බලාපොරොත්තු එයාව ක්‍රීඩා අංශෙන් ඉගෙනීමේ ඉදිරියටම ගෙනියන්න 2016 අවුරුද්දේ සමස්ත ලංකා පාසල් රිදී පදක්කම ලබා ගන්නවා 2017 වර්ෂයේ සමස්ත ලංකා පාසල් රම් පදක්කම ලබා ගන්නවා 2018 වර්ෂයේ සමස්ත ලංකා රිදී පදක්කම ලබා ගන්නවා 2019 වර්ෂයේ සමස්ත ලංකා පාසල් රිදී පදක්කම ලබා ගන්නවා ඒ වගේම කනිෂ්ඨ ජාතික ශූරතාවලියේ 2016 2017 2018 මේ වෙනුවට රම් පදක්කම් පිටපිට අවුරුදු 3ක් ජයග්‍රහණය කරලා තියෙනවා 2018 වර්ෂයේ පැවතුණු ඒෂියන් තරගාවලියට මට සහභාගී වීමට අවස්ථාවක් ලැබුණා ඒ පැවතුනේ උස්බෙකිස්තාන් උර්ගෙන්ජ් කියන රටේ මේ වගේ දුෂ්කරත පළාතකට ඇවිල්ලා අපේ දරුවන්ගේ දශකම් දැකලා මේ වගේ මේ දේවල් රූපහානිට ඉදිරිපත් කළ ක්‍රිස්බෝ ආයතනයට මම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා දෙමාපියන් දෙන පණිවිඩය දරුවෝ මනා ප්‍රවෘත්තියක් සඳහා ක්‍රීඩාවක යෙදවීම අත්‍යවශ්‍යයි මේ වගේ වැලිකන්ද වගේ දුෂ්කර පළාත්වලට ඇවිල්ලා දුෂ්කර පළාත්වල ඉන්න ක්‍රීඩක ක්‍රීඩිකාව ජාතික තලයට මාධ්‍ය මගෙන් හඳුන්වා දෙන්න ගත්ත මෙම වැඩසටහනට මම ක්‍රිස්බෝ ආයතනයේ ස්තුතිවන්ත වෙනවා. මෙවර නෙක්ස්ට් චැම්පියන් විදිහට මම තෝරගත්තට ක්‍රිස්බෝ ආයතනයට මම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. මගේ බලාපොරොත්තුව තමයි ඔලිම්පික් රම් පදක්කමක් ලංකාවට ලබා දීම.